ආයිබෝවන් හරිදී හරියට ගෙනෙන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රෝහල් ගතව සිටි රාජිත CID අත්අඩංගුවට අත්අඩංගුවටගත් රාජිත ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ළමා සිත් විකෘති කරන පෙළපොත් ගැන කඩිනමින් විමර්ශනයක් අගමැති මහින්ද කියයි ජනවාරියේ සිට බඩු මිල පහලට වාසුගෙන් නිගියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ මස 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ දින නියෝග කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය ඊයේ පස්වරුවේ රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලැබමින් සිටි රෝහල වෙත පැමිණ ඔහුගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගන්නාලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වරෙන් තුනිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහල වෙත කියත රාජිත සේනාරත්න මහතා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම රෝහල වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. මොකක් තත්ත්වයද? නෑ රාජිත ඇමතුමාව මේ නවත්තලා තියනවා කියලා ආරංචි වුණා. ඒ මේ එතුමාව බලන්න ආවා. නමුත් බලන්න හම්බ වුණ නෑ. එතුමා මේ ICU එකේ ඉන්නේ. එදා ටිකක් කළා බලන් ඉඳලා දැන් ගෙදර යනවා. එතුමා මෙච්චර කාලයක් කොහෙද හිටියේ? ගණන් ඇමතුමාගේම තමයි අහන්න ඕනේ. ඇයි එතකොට හදිසියෙම දැන් මේ රෝහල්ගත වෙන්න හිතුවේ එතුමා? ඒකත් එතුමාගේ තමයි අහන්න ඕනේ. එතුමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඉතින් එතුමානේ දන්නේ. ඉතින් ඒකට මට උත්තර දෙන්න බෑනේ. මොකද තත්ත්වේ? මේ මට කියන්නේ එතුමා කේබලිකව තමයි දැන් මේ අසනීප වෙලා ඉන්න අපිට දුවගෙන ආව බලන්න. ඇයි මේ මෙච්චර කාලයක් දැන් මේ එතුමාව දකින්න නැතුව ඉඳලා එකපාරට දැන් එතුමා රෝහල්ගත වුණේ ඇයි හදිසියෙම? දන්නේ නැති එතුමාගෙන් අහන්න ඕන. කීයට විතරද ඇඩ්මිට් වුණේ? මන් දන්නේ මට මතක නැහැ නේද. මේ අතර මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ නාරාහින්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සුදුවෙන් මගින් පුද්ගලීන් පැහැර ගැනීම සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලෙන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප අයදුම් පතක්ද ගොනුකරනු ලැබුවා. අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 24 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන් තුනිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් අදාළ වරෙන් තුත රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල ප්‍රදේශයේ පිහිටි නිවසට ගියද ඔහු එහි රැඳී සිටියේ නැහැ. අනතුරුව ඔහු හදිසියේ රෝහල්ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ. මෝසමක් මත මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහින්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස ඔහු අත්අඩංගුවටගත් බවයි. සැකකරු ඇප මත මුදා හැරිය හොත් පරීක්ෂණ වලට බාධා සිදු විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු පිළිබඳව පරීක්ෂාව සිදු කිරීම සඳහා ඔහු රැඳී සිටින ලංකා පෞද්ගලිකරුවල වෙත පිටත් යාමටයි තීන්දුව කළේ. එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජිත සෙනරත් මහතා පරීක්ෂා කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලින පෙරේරා මහත්මිය අද පස්වරුවේ නාරාහෙන් පිට පෞද්ගලිකරුවල වෙත පැමිණියා. ඒ අනුව රාජිත සෙනරත් මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ. මම කතා කරන්නේ ඇත්ත. මේ රටේ දැන් තියෙනවනේ මීට වැඩිය ලොකු දේවල් කරන්න. මේ වගේ ලොකු දේවල් එනම් හොයන්න තියෙනවනේ. එහෙම තියෙද්දි මේ සුළු සෝඩි පොඩි පොඩි දේවල් අරගෙන මේ මිනිස්සු රවට්ටන්න කරන වැඩක් මේක. මම නම් ලොකු දෙයක් දකින්නේ නැහැ. මීට වැඩිය ලොකු දේවල් ඕන නම් තියෙනවා. හැබැයි මම කියන්නේ නැහැ. මට කියන්න අවශ්‍යතාවයක් නැහැ දැන්. මොකද මමත් මේ දැන් මම ඉස්පිරිතාලට යන්නේ මරත් මේ ඉස්පිරි බෙහෙත් ටිකක් ගන්න. ඉතින් ඒක නිසා මම නම් ওই පොඩි දේවල් වලට ලොකුවට හිතන්නේ නැහැ. දේශපාලන පරිගැනීමක් තමයි සමාන් කරන්නේ. ඔව් ඉතින් මේ ආණ්ඩුවක් ආම දේශපාලන පරිගැනීම් කරනවා. හැම ආණ්ඩුවක්ම ගියේ පාරත් කරන්නේ ගියේ පාරත් දේශපාලන කරන්නේ කරා. ඒකම මේ ආණ්ඩුවෙත් කරනවා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනරත්න කියන වීර චරිතය තමයි උසාවි නියෝගයේ එනකොටම හැංගුණා. අපි සැක කරනවා රාජිත සේනාරත්න මහත්මයාට එකපාරට හෘදයාබාධයක් ඇති වෙන්න හේතුවක් නැහැ. අත්අඩංගුවට පත්වී කියන බයට සෞඛ්‍යමය හේතු වංචනිකව අර්ථ දක්වමින් තමයි මේ ගැළවීමේ පොටක් පාදා ගන්න යන්නේ. ඉතින් අපි හිතනවා මේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඒ විදිහේ කූට වෑයමකට ඉඩ දිය යුතු නැහැ කියලා. අදට බොරැල්ල පැත්තේ වනාද මුල්ල පැත්තේ ඒ සුදුවැන් වලින් තමුන්ගේ ස්වාමි පුරුෂයා පුතා වරගෙන ගිහලා අනාථ වෙච්ච පවුල් දිනවා. ඒතර සුදුවැන් කියලා කියන්නේ බොරුවක් නෙවෙයි. එන සුදුවැන් ගැන කතා කරපු මිනිස්සේ වත්තරංගුඩ ගන්න එකද වැඩි සුදුවැන් කියන දේ පිළිබඳව පරීක්ෂණ පවත්වන එකද වැඩි. රාජසේනත් මහත්මයාගේ මේ කොහෙද යන පුද්ගල දෙන්නේ ගෙනල්ලා සුළු ජාතිකයන්ව මේ කිඹුල්ලන් කන්න දුන්නා කියන එක කියලා ඇත්තටම ඡන්දදායක බිහිවැද්දුවා. සුළු ජාතිකයන් ඡන්ද දහස් ගන්න අපිට නැති වුණා. ඒ තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා ඔහු වරදක් කළා තියෙනවා නම් ඔහු උසාවියට ගිහිල්ලා ඉවරලා ඒකට මුණ දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ලක්ෂණ නැති වීගෙන යන දේවල් තමයි පේන්න තිබෙන්නේ. යම් මන්ත්‍රීවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුළින් මෙවැනි නීතිමය පියවර ගන්නවා නම් ඒක මූලික අයිතිවාසිකමකට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. ප්‍රධාන වශයෙන් අපි දේශපාලනඥයන් හැටියට ඍජුව සිංහව වගේ කතා කරනවා නම් අපි සිංහය වගේම මුණ දෙන්න ඕන අනිත් ප්‍රශ්නෙට. එතුමා කතා කරේ සිංහෙක් වගේනේ. ඉතින් මම බය නැත්තම් කිසි දෙයකට මම මොකටද අනුන්ට පොළුවපත් කරන්නේ? මම ගිහිල්ලා ඒක නීතිය ඉදිරියේ මගේ ප්‍රශ්නේ බේර ගන්නවා. මේක තමයි අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ කියලා මේකම ඉස්සරහට අරගෙන යන්න. ආණ්ඩුවේ නින්දේම සැතපිච්චාවේ රාජිත ඇමතුමාට තියෙන චෝදනා පිළිබඳව අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමේ කිසි වරදක් නැහැ. අපි විශ්වාස කරනවා මේක පිටිපස්සේ තියෙන තනිකර දේශපාලන දඩේමක්. සුදුවැන් රතවලින් පුද්ගලින් පැහැරගෙන ගොස් මිනිමැරුම් හා කොල්ල කෑම සිදු කළ බවට ප්‍රකාශ කරමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා ලබන මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම නඩුව ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනිවිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදුවැන් වලින් පුද්ගලින් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සරත් කුමාර සහ සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘතාධිකරණයේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ මිනිමැරුම් හා කොල්ලකෑම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයා ඉකුත් නඩු විභාගයේදී අධිකරණ හමුවේ ප්‍රකාශ කළ බව සිහිපත් කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයේ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගෙන් විමසා සිටියේ එම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කුමන චෝදනා යටදේද යන්න පැහැදිලි කරන ලෙසයි. ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මිනිමැරීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන නොකිරීමට තීරණය කර ඇති බව අධිකරණයේ හමුවේ දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයේ රහස් පොලිසිය නියෝග කළේ මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කුමන චෝදනා යටදේද යන්න පිළිබඳව නිශ්චිතව මීළඟ නඩු විභාගයේදී අධිකරණය දැනුවත් කරන ලෙසයි. සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිචමරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකින්ට මහේස්ත්‍රාත්වරයේ හමුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයේ සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ කුමන චෝදනා යටදේද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් අධිකරණයට නොමැති බැවින් මෙම අවස්ථාවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවයි. මෙම පැමිණිල්ලේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පමණක් නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය විසින් මෙම නඩුව පවත්වාගෙන යන බවට චෝදනා කළා. තම සේවාදායකයා විසින් පැවැත් වූ බව කියන මාධ්‍ය සාකච්ඡාව තුළින් ජනාධිපතිවරණ සමයේ තමන්ට අවාසියක් සිදු වූ බවට ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකවරුන් දෙදෙනා කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති අවස්ථාවක වෙනත් බාහිර පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කරන බවද ජනාධිපති නීතිචවරයා චෝදනා කර සිටියා. තම සේවාදායකයා ඉදිරිපත් කළ අපේක්ෂිත අයදුම් පත ලබන 30 වනදා විභාගයට ගැනීමට නියමිත වූ තිබේදී ඔහු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට අගතියක් සිදු වන හේයින් මෙම අවස්ථාවේ ඇපයක් මත මුදාහරණ ලෙසද ජනාධිපති නීතිචවරයා අධිකරණ එහෙත් මහේස්ත්‍රාත්වරයේ විවෘත අධිකරණයේ පෙන්වා දුන්නේ සැකකාර රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බවට පොලිසිය විසින් ප්‍රකාශ කර ඇති බැවින් ඇප සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම සලකා බැලීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බවයි. මෙහිදී රාජිත සේනරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිචවරයා තවත් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ඒකපාර්ශ්විකව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබෙන වරෙන්තුව ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිබඳව සිය තීරණය ප්‍රකාශ කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තුව ලබාගෙන තිබෙන්නේ ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රතිපාදන වලට අනුකූලව බැවින් එය ආපසු කැඳවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කරුණු තමන් හමු ඉදිරිපත් වී නොමැති බවත් එම නිසා අදාළ ඉල්ලීමට ඉඩ නොදෙන බවද මහේස්ත්‍රාත්වරයේ විවෘත අධිකරණයේ දන්වා සිටියා. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා රිමාන්ඩ් පහරේ සිටින සැකකරුවන් දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන රූමි මාර්ෂුක් නැමැති පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළා. එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපත් වීම සඳහා රිමාන්ඩ් පහරේ පසුවන සැකකරුවන් දෙදෙනාම වේශ නිරූපණයට ලක් කළ වේශ නිරූපණ ශිල්පියාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් තවත් අංශ කිහිපයකින් පරීක්ෂණ සිදු කරන බවත් රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ පැවසුවා. මෙහිදී රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරන ලද තවත් ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට භාජනය වී තිබෙන සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවලින් ලබාගෙන තිබෙන වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි 4ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද අවසර ලබා දුන්නා. මීට අමතරව අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා හඬ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකටද මහේස්ත්‍රාත්වරයේ විසින් රහස් පොලිසිය වෙත අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව නඩුව නැවත ලබන 6 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එතෙක් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා තවදුරටත් එදිනෙතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් යෙදින පැවැත්වුණා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අපි විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා මේ වෘත්තීය අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය පිළිබඳව. විශේෂයෙන්ම අංශ කීපයක් අපි තෝරගෙන ඒවා හරියට යොමු කරව ගන්නට පුළුවන් නම් ඊට පස්සේ පුළුවන් බලන්න තව කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන. ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා, එකම කාර්ය වගේ පේනවා. ඉතින් ඒවා හදා ගන්නට වෙනවා. වාකට් එක මොකක්ද කියන එක හොයා ගන්න එක ඉතාමත්ම වැදගත්. අපේ රටේ වැදගත්ම දේ තමයි කෘෂිකර්මාන්තය. කෘෂිකර්මය පිළිබඳව ඩිග්‍රී එකට යන්නේ නැහැනේ අපි, ඒකට පර්ම් අපි එකට දීලා නැහැ. දැන් කෘෂිකර්මාන්තය ගැන හරි විදියට ඩිග්‍රී එකක් අරගෙන ඒක ඉන්ට්‍රඩියුස් කරනවා නම් වැදගත් වෙනවා ඇග්‍රිකල්චරිස් කෙනෙක්. ඉතින් ඇත්තටම අපිට ඩොක්ටර් කෙනෙකුට වඩා අද වැදගත් ඇග්‍රිකල්චර් පිළිබඳ දැනුමක් තියෙන එක ගොවියට ගෙනියන්නට පුළුවන් වෙන එක, ටෙක්නොලොජි එක ගෙනihin දෙන්න පුළුවන් වෙන විදියකට මේ ශාස්ත්‍රය හරි මගකට යොමු කරන්නට ඕන. පාසල් පෙළපොත් වලින් ළමා මනසට එක්කරන මතවාදයන් පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වවුනියා ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගේම් ජාතික මහෝත්සවය 2019 ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදාන උත්සවය වවුනියාව ඉරට්ටපෙරේ කොළඹ පරාක්‍රම මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අස්කිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලිහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මැති ඇමතිවරුන් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වී සිටියා. ආගම් තිබෙන්නේ මිනිස්සු ජීවත් කරවන්නට මිස මිනිස්සු මරන්නට නොවේ. මිනිස්සු එකතු කරන්නට මිස මිනිස්සු බෙදන්නට නොවේ. ආගමික කතුවරුන්ගේ සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීම හරියටම ලොවේ ක්‍රියාත්මක වෙනවා නම් අන්තවාදයක් ත්‍රස්තවාදයක් මේ ලෝකයේ කිසි තැනක තිබිය නොහැකි. සිංහල ඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයින් පවා සිංහල බෞද්ධයන්ට මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අවමන් කළා. මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගේ ජාතියට ආගමට ගැරහුවේ නැහැ. විදේශීය මුදල් වලින් පවත්වගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපනයේ ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියෙන බව අපිට පේනවා. මේ රටේ ප්‍රධාන පෙළ විද්වත් භික්ෂුන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරලා තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා පසුගිය දවස්වල. සමහර ආණ්ඩුවෙන් අච්චුගහ පොත්වල උතුරු නගර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙනවා. සිංහල අලුත් අවුරුද්දක් සමහර පොත්වල හලලා හාමුදුරුවනේ. අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න සිංහල දෙමළ ක්‍රිස්තියානි හින්දු සියලු දෙනාගේ මේ පවුල් සංස්ථා බිඳ දමන්න ළමුන්හා දෙමව්පියන් අතර ළමුන් සහ ගුරුවරුන් අතර ළමුන්හා ආගම් අතර සම්බන්ධතා බිඳ දමන්න ඉතාම බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා රට තුළ. ඒගොල්ලෝ මේ අරමුණ ඉටු කරගන්න වැඩසටහන් පටන් ගන්න පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කීපයක් ගත වුණාම කවුරුවත් දන්නේ නැතුවම සිංහල මිනිසුන්ගේ හිත් ඉබේම වෙනස් වෙලා පාසල්වල භාවිතාවන පොත්පත්වලින් ළමුන්ගේ හිත්තුලට දාන මතවාදය ගැන කඩිනමින් විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් වර්තමාන ජනාධිපතිතුමා දැන් හාල් විකුරණ තැන්වලට යනවා, එළවලු විකුරණ තැන්වලට යනවා. සමහරුන්ට මේක හොඳයි කියලාත් පේනවා, සමහරුන්ට මේ ගැන විවේචනක් තියෙනවා. අපිට මතක ඇති සජිත් ප්‍රේමදාස මහත්තුමා රෑට රෑට ගෙදරට එනවා කියලා බොරුවක් මැව්වා. මතකයි නේ ඔයාලට එතුමා හරියට උත්තර දුන්නේ, අපේ කට්ටිය උත්තර දුන්නේ නැද්ද? එතුමා එමකක් කියලා තිබෙන්නේ නැහැ. එතක මට කියන්නේ එතුමා එහෙම කියලා තිනවද කියලා. ඒ දවස්වල ඒකට විහිළු කරපු මිනිස්සු අද සිල්ලර කඩගාන රටේ ජනාධිපති ඇවිදිනකොට නෑ සද්ද. රටේ ජනාධිපති ඇත්තටම සිල්ලර කඩගාන ඇවිදිය යුතුද? හාල් මෝල් වල ඇවිදිය යුතුද? එතුමාට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අර PHI නිලධාරියෙක් වගේ ගිහිල්ලා කඩවල් වල ඉඳගෙන ඉවර වෙලා මේ අර පොත් පෙරල පෙරල බලනවා. ඒක රටේ ජනාධිපති කළ යුතු දෙයක් නෙවෙයි. දැන් ඊයේ RMB එකට ගියා. ගොඩක් අය ඒකට හොඳ කියනවා. රටේ ජනාධිපතිතුමා රටේ මිනිසුන්ට ලං වෙන එක හොඳයි. එතුමා පත් කරේ ඒකට රටේ මිනිසුත් එක්ක ඉන්න. හැබැයි එතුමා ඒ කරන්නේ ඇත්තටම ෂෝ එකක්ද කියලා හිතන කාරණා මම ඇයි කියලා කියන්නද? මොකද ඔය මිනිස්සුත් එක්ක ඒකට හොරගම් කරපු දවිය. ඔය කට්ටි ඔක්කොම ඉන්නේ ගෝඨාභය මහත්තයත් එක්ක. පළවෙන්ද කරන්න ඕනේ දූෂිත නිලධාරීන් වයින් කරන එක. මහින්ද මහත්තයා කණ්ඩායමේ වියත් උගත් බුද්ධිමතුන් අඩුයි. මේ ආණ්ඩුව පත් කරගත්තේ තනිකර මුලාවක් රටේ ජනතාවට පෙන්නලා. මේවර ස්ටේජ් එකේ පොදු ජන පෙරමුණේ උදවිය කතා කරේ නැහැ බඩුමිල ගැන. මොකද බඩුමිල ගැන කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැබැයි ඕන්නේ කතා කරපු කාරණා දෙකක් තියෙනවා. එකක් පාස්කු ප්‍රහාරය. අනික් එක තමයි වඳ පෙති ගැන කතා කරා, වඳ ඇඳුම් ගැන කතා කරා, වඳ දොස්තරලා ගැන කතා කරා, වඳ කොත්තු ගැන කතා කරා, නොයෙකුත් දේවල් ගැන කතා කරා. හැබැයි අද වෙනකොට ඒ ඔවුන් ඇඟිල්ල දික් කරපු එක පුද්ගලයෙක්වත් අත්අඩංගුවට ගන්නවා තියා ඔවුන්ගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් ඔය කියන කිසි කාරණාවක් පිළිබඳව හරි පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. පාරිභෝගික භාණ්ඩ රැසක මිල ජනවාරි මාසයේ වන විට අඩු කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා. ඒ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් අපි බදු ගණනාවක් අඩු කළා කියලා මහජනයාට බරක් වදිමු. නමුත් ඒවා ක්‍රියාත්මකව දැමෙන්න තවත් ප්‍රමාණයක් හමාරක් යයි. ජනවාරි මැද වෙනකොට බඩුවල මිල අඩු වීමක් වේ. බොහෝ බඩුවල හැමදේ මොකද බදු රාශියක් අපි අඩු කරලා තියෙනවා.
මිනිස්සුන්ට සාහනයක් ලබා දෙන්න. ඊළඟට අපි මේ රටේ නිෂ්පාදනවලට වැඩිමිලක් ලබා දෙන්නට කරක් ගත්තා. අද තේවල, ගම්බිරිස්තවල, කුරුණුවල, පුවක්කල, අරුත්නවල දැන් මිල ටිකක් ඉහළට නගමින් වෙනවා. රබර්වල පවා මිල ටිකක් ඉහළට නගමින් වෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ නිෂ්පාදන කරන ජනයාගේ ආදායම වැඩි වෙයි. පහුගිය කාලේ අපේ ආදායම වැටුණා. අයි තේ මිල වැටුණා, ගම්බිරිස් මිල වැටුණා. අපේ වියදම් වැඩි වුණා. අයි හැමදැනම බදු. ඊළඟට අපේ ණය බර වැඩි වුණා. ඒක තමයි දැන් අනිත් පැත්තට අපි රිවර්ස් බදු බර අඩු කරනවා. ආදායම් වැඩි කරනවා. ක්ෂණිකව නිර්මාණය වී ඇති ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. අද ආර්ථිකේ කඩාවැටලා තියෙන විදිය බලන්න. එදා පැයෙන් පැය දවසින් දවස සෑමදාම රෑ වෙනකොට රූපවාහිනිය තුලින් අපි දැක්කේ මාධ්‍ය තුල වැඩි වෙලාවක් වෙන්කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කඳවුරෙන් ගේන ආර්ථික විග්‍රහයන්. එදා බඳුළුගොඩ මහත්තයා කිව්වේ මේ රටේ ජනතාවට කන්න දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අයිතිය දෙන්න කියලා. හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද හාල් මිල වැඩි උනේ එක විතරක් නෙමෙයි. අද හාල් කොහෙන්වත් මිල දීලා ගන්න බෑ. මොකද ඒකට හේතුව තමයි මිල පාලනයක් කරලා තියෙන රජේ. ඒසා අපි හිතනවා අද අපොහොසත් වෙලා තියෙන රජය මේ ෂණිකව නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් දෙන්න. ඒ සියලු ප්‍රශ්න ටික වහගන්න රජය මේ වෙනකොට කරන්නේ දේශපාලන දඩේමක යෑම විතරයි. පාසල් නිලැන්දුම් සඳහා යොදා ගන්නා සුදු රෙදිවලට ප්‍රමිති සහතිකයක් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ඇඟලුම් කර්මාන්තයක් හඳුන්වා දීමේ අරමුණින් ඇඟලුම් සඳහා කෙසෙල් කෙඳි හඳුන්වා දීමේ ප්‍රදර්ශනයක් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඉතින් උදේට කිරිපිටි කියලා වසර විස සහිත ආනයනික කිරිපිටි දරුවටත් පෝන රටක්. ඒ ආනයනික කිරිපිටි මාෆියාවට බය ඒ ගැන සඳහන් කිසිම දෙයක් මාධ්‍යවල පළ නොකෙරෙන රටක්. කඩේ කරෝල තියෙනවා, දැන් මැස්ස වහන්නේ. මැස්ස දන්නවා කරෝල අප්සට් කියලා. සීනි තියෙනවා, කුඹි වහන්නේ. කුඹියාගේ ඇඟ ඇතුළේ ඉන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දන්නවා සීනි අප්සට් කියලා. වස විස සහිත ආහාර පරිභෝජනය කරමින් ඉන්න රටක ඒවා වළක්වන්න නියමිත ආයතනයේ භූමිකාව මොනවා හෝ හේතු මත ඉටු නොවන රටක අපි දරුවන්ගේ ඇඳුම හරි ප්‍රමිතිය හදලා දියණිය කියලා ඒක හරි සෞඛ්‍ය සම්පන්න ඇඳුමක් අඳව ගන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. දැන් වවුචර් එකක් නේ දෙන්නේ නිල ඇඳුම් රිදි. අපිට අනිවාර්ය කරන්න පුළුවන් පාසල් නිල ඇඳුම සඳහා දෙන සෑම සුදු රිදි කඩකටම ප්‍රමිති සහතිකය තිබීම අත්‍යවශ්‍යයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් හැටියට මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න. මෙරට ජංගම දුරකථන සඳහා ලැබෙන විදෙස් දුරකථන ඇමතුම් හරහා සිදු වූ අක්‍රමිකතාවයන් පිළිබඳව විවිධ පාර්ශ්ව හා පුද්ගලින් විසින් සිදු කළ දැනුම් දීම් වලට අදාළව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ සඳහා පැමිණිලි කිරීමට විශේෂ කෙටි පණිවිඩ අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෙරට ජංගම දුරකථන වලට පැමිණෙන ඇතම් විදෙස් දුරකථන ඇමතුම් හරහා සිදුවන අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු මේ දිනවල අසන්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා අප සියත ප්‍රවෘත්ති ඔස්සේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයද සම්බන්ධ කරගනිමින් විශේෂ තොරතුරු කිහිපයක් අනාවරණය කළා. ඒ අනුව විවිධ පාර්ශ්ව හා පුද්ගලයන් විසින් සිදු කළ දැනුම් දීම් වලට අදාළව වහාම ක්‍රියාත්මක වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එලෙස පැමිණෙන විදෙස් දුරකථන අංකයකින් ලැබෙන ඇමතුම් පිළිබඳව තොරතුරු ඉතා ඉක්මනින් දැනුම් දීම සඳහා විශේෂ කෙටි පණිවිඩ සේවාවක් හඳුන්වා දුන්නා. 17.2 ලෙස හඳුන්වා දුන් මෙම කෙටි පණිවිඩ සේවය හරහා එම දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි. මේ පිළිබඳව අප ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික සම්බන්ධතා හා පැමිණිලි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා එච් පතිරණ මහත්මියගෙන් විමසීමක් කළා. මේ දිනවල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනගන්නට ලැබිලා තියෙනවා දුරකථන පාරිභෝගිකයන්ට විදේශ රටවල් වලින් අන්නාඳුන අංකයකින් ඇමතුමක් ලැබෙනවා. මේ ඇමතුම සටහන් වෙන්නේ මගේ හැරුණු ඇමතුමක් හැටියට, එහෙම නැත්නම් මිස් කෝල් එකක් හැටියට. මේ ඇමතුම ලබා ගන්න කලින් ඇමතුමේ ස්වභාවය තමයි දුරකථන විසන්දි වෙනවා. ඒතර පාරිභෝගිකයන්ට තියෙන කුතුහලය නිසා බොහෝ දෙනෙක් නැවත මෙම අංකයට ඇමතීම් ලබා ගන්නවා. එසේ ඇමතීම් ලබා ගන්න අවස්ථාවලදී ඔවුන්ට විශාල මුදලක්
ඒ හැමතුම වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණ අවස්ථාව ගැන තමයි අපිට පැමිණිලි ලැබුණේ. ඉතින් අපි පෙරගියුම් දුරකෝන් සම්බන්ධතාවයේ තිබුණ පාරිභෝගිකයන්ගේ ගිනුවෙ තියෙන ශේෂය අහිමි වෙලා ගියා. පසුගියුම් හැමතුම් සම්බන්ධතාවයක් තිබුණාට විශාල මුදලක් බිල් වශයෙන් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා දුරකථන පාරිභෝගිකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා සිටින්නට කැමැති. මේ ආකාරයට නන්නාඳුරන විදේශ අංක වලින් ලැබෙන හැමතුම් වගහැරුණු හැමතුම් නැවත අමතන්නට එපා. ඒ හැමතුම් වලට නැවත හැමතුමක් ලබා ගත්තොත් පමණයි ඔබට බිල් ගත වෙන්නේ. හැමතුමක් ලබා ගත්තේ නැති කෙනෙකුට බිල් ගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි අවධාරණය කරන්න කැමැති මේ ආකාරයට දුරකථන හැමතුමක් ලබා ගන්න එපා. ඔබට ඒ ආකාරයේ හැමතුමක් මිස් කෝල් එකක් ලැබුණොත් තමන්ගේ දුරකථන සමාගමට එම අංකය 1700 කෙටි පණිවුඩ ඔස්සේ දන්වන්න. ඔවුන් කඩිනෙන් එවන් දුරකථන අංක මාලාවම සීමා කරන්න, බ්ලොක් කරන්න, තමන්ගේ ජාලයෙන් සීමා කරන්න කටයුතු කරනවා. දුරකථන සමාගම් මෙලහකටත් තමන්ට ලැබුණු පැමිණිලි අනුව විශාල අංක ගණනක් මේ ආකාරයට සීමා කරා. මේ ආකාරයකට අංක සීමා කිරීම සමගම ග්‍රාහකයන්ට එම අංක ඔස්සේ නැවත ඇමතීමට තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන මේ ආකාරයට පාරිභෝගිකයන් යම්කිසි ආරක්ෂණයක් වීම. ඔබ මේ යම්කිසි ආකාරයක ගැටලුවකට මුහුණ දීලා තියෙනවා නම් අපහසුතාවයකට මුහුණ දීලා තියෙනවා නම් තමන්ගේ දුරකථන සමාගමට මේ සම්බන්ධයෙන් දන්වන්න. දුරකථන සමාගමෙන් ඔබ සෑහීමකට පත් වෙන ආකාරයේ විසඳුමක් නොලැබුණොත් ඔබට ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් දන්වන්නත් පුළුවන්. මහනුවර දිස්ත්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. ඒ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මහනුවර කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්ප හැදෑරු දූදරුවන්ගේ කුසලතා එළිදැක්වෙන පැහැසරණී 2019 කලා උළෙල පසුගියදා මහනුවර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතියක් නැති සමාජයක්, විනයක් නැති අයාලේ යන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා තමයි සමාජ පරිවර්තනයක් වෙන මේ මොහොතේ විශේෂයෙන්ම සංස්කෘතියට, දේශිත්වයට අපේකමට මුල් තැන දෙන යුගයක් ආරම්භ වුණයි කියලා යටිහිතේ මට විශාල සතුටක් තිබෙනවා. නූතන සමාජය ගැන අපි කතා කරනවා, තාක්ෂණ මෙවලම් ගැන කතා කරනවා. ඒ තාක්ෂණය සහ තාක්ෂණය ඉදිරියට යනකොට සමහරක් විට සංස්කෘතිය පසුකාමිත්වයකට පත් වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ලෝකයේ ඉදිරියට යන ඒ තාක්ෂණයට සාප නොකර නූතනත්වයට ගරහන්නේ නැතුව ඒ තාක්ෂණය නූතනත්වය වැළඳ ගන්න අතරතුර ලෝකයක් සමඟ අපි ගමන් කළ යුතු නිසාම අපේ පසුබිමේ තිබෙන මහ දැවැන්ත සංස්කෘතියක් මුසු කළ යුතුමයි. එය අමතක කර ඒ පැත්තකට තල්ලු කරන නූතනත්වය වළඳ ගත්තොත් අපේ සරල භාෂාවෙන් කියනවනම් ඉමක් කොමක් නැති සංකර ජාතියක් බවට පත් වෙන්නට ඉඩ තිබේ. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි බෞද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යවර. එතුමාත් සමඟ සාකච්ඡා කළ මේ නුවරට මෙතෙක් අතපසු වෙච්ච සුවිශේෂී වූ සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබා දීමට අපේ කාලය තුළ, ඉදිරි කාලය තුළ නියත වශයෙන්ම කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමි. සියතු දැසනු පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ්අඩවිය වන www.siyathanews.lk වෙබ්අඩවිය වෙත. යළිත් හමුවමු අපගේ මධ්‍යහන පුවත් විකාශය තුළින්. ඔබ සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.